දැන්වයි දක්ෂණයකට සූදානම්. ඔව්. බලන්න සිංහ බෙච්චි මුලන් යනවා කියන විදිහට. යාක් සීමා කියන්නේ එයාට බලපෑමක් වුණා. ඒක තමයි ප්‍රතිචාරය. දැන් මේ වගේ සතෙක් ඔයාලට හම වුණොත් ඉක්මනටම ඉවත් වෙන්න ඕනේ එතන. හනේ. තවදුරටත් ඒ සතා ළඟ හිටියොත් අනිවාර්යෙන් දස්ති කිරීමක් වෙනවා. මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. Snakes Guardian YouTube නාලිකාව නරඹන හැමෝම ඉතාම ආදරෙන් පිළිගන්නවා. අද 2023 ජූනි මාසේ 24 වෙනිදා. ඉතින් ඔන්න අද උදෑසනම දුරකථන ඇමතුමක් ලබා දුන්නා රාජංගනී යාය හත ප්‍රදේශයේ නිවසේකින්. ඒ නිවස ඇතුළත ලොකු පොළඟෙක් ඉන්නවා කියලා. ඉතින් ඇත්තටම මිනිස්සු පොළඟෙක් නිවසකට ආවොත් කතා කරන අඩුයි. නමුත් මේගොල්ලෝ බොහොම හොඳ පිරිසක්. මොකද පොළඟෙක් නිවස ඇතුළට ඇවිල්ලත් එයා ඉවත් කරලා දෙන්න කියලා කතා කරමට. අද සුවිශේෂ දිනයක්. හේතුව තමයි පුංචි සර්ප ආරක්ෂකයාගේ 4 වෙනි උපන්දිනය. සුපහන් දාම්සිත් මගේ චූටු පුතාගේ 7 වෙනි උපන්දිනය තමයි අද දවස. ඉතින් ඔන්න එයාටත් සුබ උපන්දිනයකට ආශිරි එක් කරන ගමන් අද දවසේ මේ පොළඟව ඉවත් කරන්න යන්නේ එයා වෙනුවෙන්. ඉතින් පොළඟගේ ජීවිතේ බේරගෙන එන ඒ කුසලය මගේ චූටු පුතාගේ ඉදිරි ගමන එයාගේ අනාගතය වෙනුවෙන් මම ආශිර්වාද කරනවා. එයාගේ ජීවිතේ යහපත් වෙන්න කියලා. ඉතින් එහෙමනම් අපි යාය හතට යමු. ඒ පොළඟව ඉවත් කරලා එයාගේ ජීවිතේ බේරගෙන එන්න. Ini dia. Ya, satu. 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 Ya, satu.
සාමාන්‍ය වර්ධනය වෙලා ඉන්නේ අඩි දෙකමාරක් විතර ඇති. ඔව්. විශාලම නේ. ඒ වනාට මේ ලංකාවේ සර්පින්ගෙන් අති බිහිසුණුම සර්පයා. ඔව්. සැරම නේද? ඔව්. සැරම කියන්නේ උග්‍ර විස කාණ්ඩයට තමයි මේ සතා ඇවිත් වෙන්නේ. නමුත් අර විස ශ්‍රේණිගත කිරීමෙන් අංක 1ට නෙමෙයි මෙයා ඉන්නේ. අංක 3ට ඉන්නේ. අංක 1 නෑ. අංක 1 තෙල් කරවලානේ. දෙක මුදු කරවල 3 තමයි තිත් පොළඟ. හතරට ඉන්නේ වැලි පොළඟ පහට ඉන්නේ නය නැත්තන් නාගයා. එතකොට මේ සතාගේ මේ විෂවල ස්වභාවයේ අනිත් හැම සර්පයෙකුටම වඩා බොහොම තියුරයි. ආකාර කීපයකට මේ සතාගේ විෂ බලපානවා. කෙනෙකුට දෂ්ට කරොත් එහෙම එකයි භයානක. ඇස්පේන්න තියනවා නේද? ඔව් ප්‍රතිකාර කරත් ඒ වගේ අතුරු ආබාධ තියෙනවා. අපි මෙයාව එළියට අරගමු. මේ සතා මේ ඔයගොල්ලන්ගේ මේ දොර යටින් යන්නේ නැද්ද? දොර වහපුවාම දොර යට තියෙනවනේ යම් ප්‍රමාණයක් ඉඩක් නේද? අඟලක් විතර උස තියෙනව නේද? දොර වහපුවාම කොහොමද දැනෙන්නේ? බලන්න දොර වහපුවාම අයියෝ කියන්නේ බොරුද? පයින්න පුළුවන් සයින්. මේ සතාද? නෑ නෑ ඒක පොඩි කතා. හයි නෑ. පැන පැන දෂ්ට කරනවා කියලා අහලා තියෙනවා නේද? පැන පැන දෂ්ට කරන එයාගේ සීමාව තුල. මීටර් ගණන් ඈතර පයින් නෑ. ඒක බොරු කතා. දැන් ගොඩක් අය මේ හිතන්නේ නයා හොඳයි පොළඟ හොඳ නෑ පොළඟ මේ පැන පැන කනවා කියලානේ. පොළඟ පනිනවා පනින්නේ හැබැයි එයාගේ ශරීර ප්‍රමාණයෙන් පමණයි ඉස්සරහට. ඔව්. ඒක මීටර ගානක් ඇතර පයින්න බෑ මෙයාට. දැන් මෙයා අඩි දෙකමාරක් විතර කියමුකෝ දැන් දිගේ ඉන්නේ. බලන්න එයා ගමන් ගත්තා වගේ. ඒ අඩි දෙකමාර තුල මෙයාට පුළුවන් ගුලි ගැහෙන්න. ගුලි ගැහෙන එක පාරටම ඉස්සරහට ඇඟේ ප්‍රමාණයට පැනල හපන්න පුළුවන්. ඒක තමයි අපි දෂ්ට කිරීම කියන්නේ. එහෙම නැතුව මේ මීටර ගානක් ඇතර පහින් නෑ සත්තු. ගොඩාක්ම වෙලා තියෙන මේගොල්ලෝ ගැන මේ වැරදි මතනේ සමාජගත වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසාම මේ සත්තුන්ට වෙන හානිය වැඩි. බලන්න දැන් මෙයා උත්සාහ කරන්නේ ඉක්මනට මෙතනින් පලා යන්න. තව දැනක හැංගෙන එයාගේ ජීවිතේට තර්ජනයක් තියෙනවා කියලා තේරෙනවනේ. නේද? දැන් මෙයා බලන්න බලන්නකො දැන් උරිය මං හරි ගස්සලා තියෙන නිසා එතන යාට හොඳ ආරක්ෂා සහිත තැනක් වගේ පේනවා.
Ikan yang termemis satu itu loko asadar nek kuno, makanya duku tena gahal marah. Ya ke sima waktu kiri, ya pagi katu dasi kiri makkeran, wah ini mana tuh mie ayat itu pena-pena kandainnya. Oh ini makakne, ya itu teren mana yang ya itu kiri hari akila, ya itu tarjini akila teren mana ya mulim, engkau rally gan ngekne ikut tuhin depanu, ikan buli gehino, ikan level lah pibinu. Tama tiura lese pipi na wisil handak pagi rahasia itu ke handak ke. Oh, ikannya hari tapi itu mumi bicycle ke tube breaking mulai yang satu ini apa ini lagi? Itu orang ramai heno. Naiknya na handa ini kedi kedi. Bukan busma gan nama, ini lagi busma pita karena kalau tama ini handa ini. Bukan ini cara push push lagi handak ke. Namun mesa tadi mana? Oh, mat tiura hari itu tube ke mulai yang satu lagi nopal ramai nama. Ikan natural lene. Nene. Ini saat anak anda puluhan polanya kini kini ke? Ini satu pimpinnya? Pimpin lah, sama sarpe ekma pimpin lah. Ini satu aja ada bisalat ya nu, ini handa bisalat ya nu. Dan garansiat pimpin lah. Garansiat, engkau rally kan nala palal kerala naik pakai hati rena waktu itu. Ini dari naik pakai kat jari. Oh, betul pakai kat ini. Ini foundation yang kat ini. Oh, game itu ni. Ini video kat demi waktu ni channel ni. Kita ini naik betul mangi tadi tihak kita ni. Tihak kita arah kat tar foundation ni kat yati. Ni gate ke galibila beten sahaja macam tu le benih hair wakat dia. Naik betul mangi tadi tihak kita asal nak kat tar video ke mata kita dand beru na atau pasu na. Deng ini sidji bela orang tu dekat kita le beru. Deng ini video ke dand beru parah naik. Nanti ini video ke dia no. Ni satu. Ukur bisa kandi tu beten sahaja kiri. Nih, ni tu mungkin meja yang orang mangkiri, handak tiur, handak kena kotak, handul lagi handak puluan, puluan gate kira. Ia langit tu, pimpura gate, eh lagi handak tu, nampin pura pimpin, nama. Tetapi ulang alang handak puluan, sabda naga lah pimpin de pulu. Saya mas arpek me, ikat keran ni, ya bayi tepat tu nama tamat keran. Pimpin sabda yang ini, pimpin sabda yang ini, dan samar lalat naik kaya gahana, pulung tu kaya gahana, kira kira nama. Isil sabda yang nama kira, ini mas isi mas arpek handak naga ni, kaya gahana. Ada pimpinan sabde paman? Naya kan? Ne. Kasi dekat kita tulu lagi sabde. Ada pimpinan kaya kan? Kis kaya kan? Mana pulu kaya kan? Ne. Isima sarpex sabda keran ne. Mungkin kaya ni, ugalan ta awasta, lepunan sering ni, karung kiala deh ni. Mau ni hitani ni, sarpeu kaya kan? Oke, lebih bida handa balda. Tapi, ratri kali di parisare tulu, nihanda ini. Nihanda itu kota, bida sabtu. Nisajar sabtu inno. Egol longge, ahar geni mekari, langkata abijanan priyauri, ukum sidde inno ratri kala nisajar sabtu inno. E sabtu, buho handa wal pita kana cuuti sabtu, palangetio inno puluwa. Nenna puti, kumi sabtu inno puluwa, hebai, kanung adi pupurana sabde, tarang hari tiura handa wal inno, balan cuuti bena wali sabde inno mas. Har la balan cuuti kumi sabde kini. Eko ya e takupiri madina sabde. Ya, handa. Lebih rare. Kaya kan? Handa tamai ya hei. Rare game boi, na kodi game bo. Belum apa lagi jadi na. Ikan tamai. Ini kulungi saman ni, jiwana rata. Namu sarpin koi melakukat kaya kan ni ne. Isi mas sabde aku kekaran ne. Ini langgar dah mii polong ke kabuah, mahu makunu kan deh na wakil lagi ye lo. Awas makunu. Warga kan deh na dia. Awas makunu kan deh. Ne, wah buruk kata. Makunu kan deh ina wanang ini, ko goyam mesik kodu ini puluang, ini mana tak tawat tino ni ha saman, ganda tiri puri kumi satu. Ni, ini wajib satu king ini puluang ini ganda ini. Mie sarpe lagi ni, hema kisim mac ganda kene. Tapi samara lagi na, mea anung arna kota tama ini sab ganda ini kiela. Ini mea kagne. Mie satu tung kata balat lama, ini balat balat tiri. Ini mea ganda balat tiri nanti. Ini mea dia kagne. Ini ukom mie suatara, tiri la tiri ni berarti mat.
ඒවා අපි බැහැර කරන්න ඕනේ. මොකද විද්‍යාත්මක පදනමක් නැති දේවල් මිත්‍යාවනි. ඉතින් ඒ නිසා ඒ වගේ අපි ඈත් වෙන්න ඕනේ. මන්නේ දැන් මේ සතා තාම වටින සතෙක්. වනජීවි සතෙක්. නාගයා ගොඩක් වෙලාවට වනජීවි සතෙක් ඉදිරියට සලකන්නේ නැහැ සුලබයි. ඒ සතා මේ සුලබව ඉන්නේ නිසා නමුත් මෙයා වනජීවි සතෙක් ඉදිරියට සලකනවා. බලන්න වටිනාකම නේද? ඉතින් ඒ නිසා කොයිම වෙලාවකත් මේ වගේ සත්තු මරන්න උත්සාහ කරන්න එපා. ඒක මේ සත්තු කුතුම වටිනා පරිසරයකට. බලන්න මේ සතාගේ තියෙන විචිත්‍රත්වය උබ්බ නිසායි. ඒක වෙනම පැත්තකේ විස තියෙන මේ සතාගේ පැවැත්ම සඳහා. එයා ආහාර ටික හොයාගන්න ඕන පරිසරය තුල ජීවත් වෙන්න ඕන. මෙයාට අත් කකුල් නැහැනේ. ඒතකොට සර්පයෙන් ගිනුත් මේ උග්‍ර විස කාණ්ඩේ ඉන්න සත්තු විශේෂයි. ඒගොල්ලන්ට පුළුවන් අනිත් හැම සර්පයෙක්ම පාලනය කරන්න. තේරුණාද? ඒ නිසා තමයි මම කියන්නේ මේ වගේ සත්තු වටිනාකම තේරුම් ගන්න ඕනේ. මේ අපේ ගෙවල් ඇතුලේ හැබැයි ඉන්න ඉඩ දෙන්න හොඳ නැහැ. හානිදායකයි. ගේ ඇතුළත හෝ ගේ සීමාවෙන් ඔබට මේ සත්තු තියා ගන්න ඕනේ. ඉතින් හොඳම විසඳුම තමයි මේ වගේ සතෙක් ආපුවාම ඉවත් කරන්න හැකියාව තියෙන කෙනෙක් සම්බන්ධ කරලා ඒ සතාව ඉවත් කරන්නේ. ඔව්. එහෙම නැතු මරලා විනාශ කරන එක කොයිම වෙලාවකත් කරන්න බෑ. මොකද ජීවිතයක් නේ. අපිට වගේම මේ සත්තුන්ට ජීවත් වෙන්න ලොකු අයිතියක් තියෙනවා. අනිත් එක තමයි දැන් සර්පෙක් මරනවා කියන්නේ ඉතාම පහත් වැඩක්. ඔව්. දැන් බලන්න මේ සතා මරන්නේ කිසිම හේතුවක් තියෙනවද කියලා? ඔව්. නෑ නේ. අත් දෙකක් නෑ, කකුල් දෙකක් නෑ, හඬක් නගන්න බෑ, කන් දෙකක් නෑ. නේද? කන් දෙක නැගෙන්නේ නේද? නෑ නෑ, බාහිර කන් නෑ, මෙයාට කන් ඇහෙන්නේ නෑ. කම්පන තරංග වලින් තමයි සත්තු සර්පයෝ මේ ක්‍රියාත්මක වෙන්නේ. කම්පන තරංග වලින් උයි සර්පයෝ ක්‍රියාත්මක වෙන්නේ. මම හිතුවා මේ කන් දෙකක් දැමුවානේ. ඒක සද්ද හැමෝම යන්නේ. ඒක තමයි කම්පන තරංග කියලා කියන්නේ. පොළොවට ඇති කරන තරංග, ශබ්ද, ඒගොල්ලන්ට එයා කම්පන තරංග විදිහට එයාගේ අභ්‍යන්තර කනට දැනෙනවා. මොළේ ආශ්‍රිත කනක් තියෙනවා. ඒකට ඒ සංවේදනය වෙනවා. එහෙම නැත්නම් අපි මේ කතා කරන ඒවා ඇහෙන්න ඔය බල්ලන්ට පූසන්ට වගේ කනක් නැහැ. නාස්පුර දෙක විතරයි ඔය ඉස්සරහින් තියෙන්නේ. ඉතින් දිවෙන් තමයි සංනිවේදනය කරගන්න බලන්න ඉස්සරහ තියෙන දේවල් හඳුනාගන්නේ දිව මගින්. දිව එක රේඩාර් එකක් විදිහට තමයි අපි ඇන්ටනා පාවිච්චි කරන්නේ. ඒ ඇන්ටනා එකක් විදිහට මෙයාගේ මේ දිව පිහිටලා තියෙනවා. හැම වෙලෙම ඉදිරියට ඇදෙනකොට දිව දිගු කර කර යන්නේ. ඒ දිවෙන් ඉස්සරහ තියෙන බාධකේ හඳුනා ගන්නවා. බලන්නකො පිබින්නවත් නැහැ දැන් එයා දන්නවා එයාට එහෙම හිරිහැරයක් නැහැ කියලා. දැන් මේ වගේ සත්තු මේ ඇත්තම පරිසරයේ ජීවත් වෙනනේ වටපිටාව මේ දවස්වල මාන කැලේ තියෙනවා හරියටම ඔයාලගේ වත්තේ තියෙනවනේ. ඉතින් මාන සහිත ওই පඳුරු මත තමයි මේ සත්තු දවල් කාලෙට හැංගිලා ඉන්නේ. රෑ වෙලා මියෝ හොයාගෙන ආපු ගමන වෙන්නේ නැති මේ. ඒ ඇතුළට එන්නේ නැත්තේ. එහෙම නැත්තම් ඇදිලා එනකොට බල්ලෙක්වත් මේ සතාට කන්න පැන්න නම් එයා බලන ළඟම තියෙන හැංගෙන්න හොඳ තැනට රිංගෙනවා. ඉතින් හරිම වටිනා මේ වගේ සත්තු පරිසරයක ජීවත් වීම පරිසර අලංකාරයට ජෛව විවිධත්වයට පරිසර සමතුලිතතාවයට ඔය හැම දෙයකම මේ සත්තු ලොකු දායකත්වයක් දෙනවා. මේ කොයිම වෙලාවකවත් මරන්න එපා මේ වගේ සතෙක්. ගේ ඇතුළත ඉන්නවා නම් මේ විදිහට ආරක්ෂිත ක්‍රම පාවිච්චි කරලා ඉවත් කරගන්න ඕනේ. වත්තක ඉන්නවා නම් ඉන්න දෙන්න. කිසිම හානියක් වෙන්නේ නැහැ. ඔගොල්ලෝ දැනගන්න ඕනේ සතාගේ සීමාවට නොයා පාග ගන්න නැතුව ඉන්න. එච්චරයි. එහෙම නැතුව මේ සතා දැක්කත් මේ ඇඟේ විෂ පැවරීමක් වෙනවා අපිට හානිදායකයි කියලා එහෙම දෙයක් නැහැ. මේ සතා ඇඟේ ගෑවුණත් එහෙම ප්‍රශ්නයක් නැහැ. නිසාර ගොඩාක් කර නොදන්නාකම නිසයි මේ සත්තු මරන්නේ. අපි සතා පිළිබඳව හරියට අවබෝධයක් ඇතුව වැඩ කරනවා නම් සතාගේ ජීවිතේ ආරක්ෂා වෙනවා, අපේ ජීවිතත් ආරක්ෂා කරගන්න පුළුවන්. නිසා තමයි මම මේ වගේ සත්තු විසසහිත සත්තු ගේ ඇතුළත සහ ගේ ආසන්නව ඉන්නවනම් කරගන්න තියෙන එකම දේ තමයි ගේ අවට වටපිටාව පුළුවන් තරම් පිරිසිදු පිළිවෙලකට තියාගන්න. එතකොට මේ වගේ සත්තු රැඳෙන්නේ. ආවත් ඉක්මනට එතනින් යන්න යනවා. බලන්න එයා හැංගිල්ල බලන්න. ඉහළම සීත කඳු කරේ ඇරෙන්න අනිත් සෑම ප්‍රදේශයකම මේ පිප්පලොංගු හම්බ වෙනවා. ඔව්. මොන කටුවක් විසයි? මොන කටුවක් විසයි? එයාත් දැන් අර උග්‍ර විස කාණ්ඩයේ වැටෙන්නේ. මොකද ඉස්සර නම් මධ්‍යස්ථ විස කාණ්ඩයේ සර්පෙක් විදිහට සැලකුවේ. ඔව්. ඒ වුණාට දැන් එයාගේ දස්තර වලින් ජීවිත හානි වෙනවා. ඉතින් ඒ නිසා උග්‍ර විස කාණ්ඩයේ සර්පෙක් විදිහට තමයි දැන් මොන කටුව නම් කරලා තියෙන්නේ. ඔව් අර්ධාසන නම් කෑවම විදිනවා විතර කියලා කියන්නේ දැන් මේ වකුගඩු දෙකට බලපෑම් ඇති වෙනවා. සමහරලාට ඒ දින කීපයකින් පවා ජීවිතේ නැති වෙන්න පුළුවන් නිසි ප්‍රතිකාර උනේ නැත්තම්. ඔව්. ඉතින් ඒක නිසා බොහොම ප්‍රවේ සම්වෙන්න ඕන ඒ වගේ සත්තුන්. ඒකයි මම කියන්නේ වයිපරිඩේ කුලේ අය මේ ඉතාලම විසයි. දැන් සතෙක් කෑවොත් එහෙම මේ මොකද ඉස්සලා කරන්නේ? මේ වගේ සතෙක් කෑවොත්
පළවෙනිම කාරණාව තමයි බය වෙන්න හොඳ නැහැ. ඔව්. දැන් පොළඟක් නැස්ත කරා අපි සාමාන්‍ය සතෙක් විදිහට හිතන්න පොළඟේ කෑවා කියලා ලොකු බයකින් දඟලලා වෙහෙසිලා කටයුතු කරා අපේ හෘද ස්පන්දනය වැඩි වෙලා මේ සතාගේ විස ඉක්මනටම ඉක්මනටම ශරීර පුරා ගමන් කරනවා. ඉතින් ඒකෙන් අපිට ලොකු අවාසියක් ආවා. අපිට නම් හොදලා ඉවරලා ලේමිරිකලා හොදලා එහෙම දෙන්න නම් ඔව් ලේමිරිකලා ඉවත් කිරීමක් අවශ්‍ය වෙන්නේ. ඔව්. ඒක කරන්න අවශ්‍ය නැහැ. සබන් කෑල්ලක් අරගෙන කාපු තැන සබන් ටිකක් ගාලා හොඳට පහලට හොදලා යවන්න. ටැප් එකක් ළඟට ගියා නම් හරි ලේසි. මේ තප්පර 30ක් විතර සබන් ගාලා හොඳට හොදලා අරලා පිරිසුදු රෙදි කෑල්ලකින් ඒක ආවරණය කරගන්න. ලේසුකින් වගේ උඩින් වහගන්න මැස්සු එහෙම වහන නිසා. හැබැයි කොයිම වෙලාවකත් අර ඉහලින් සද්ද විලුමක් දාන්න එපා. එහෙම කරොත් ඒක අර මේ සතාගේ දැන් විස ඇඟ ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. ඔව්. විස එක තැන රැඳීම නිසා සහ ලේ ගමනේ නතර වීම නිසා ඒ බැඳපු කොටසින් පහළ ටික කුණු වෙන්න පටන් ගන්නවා. කටක කුණු වෙනවා. එතකොට සමහරලාට අතේ අත බැඳන මත කපලා ඉවත් කරන්න වෙනවා. කකුල බැඳන කකුල කපලා ඉවත් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙනවා ඒ තද බැම්ම නිසා. ඔව්. ඒ තදින් බැඳීම නිසා ඒක සිද්ධ වෙනවා. මේක බඳින්න හොඳ නැහැ නේ. අමතර මේ කතාවක් තියෙනවා මේ මෙයාලට බෙහෙත් කරගුවාම ආයේ පස්සේ වෙන ප්‍රශ්න තියෙනවා කියලා. ඒක මෙහෙමයි. දැන් මේ වගේ උග්‍ර විස කාණ්ඩයේ සර්පේකට ප්‍රතිකාර කරනකොට දැන් හිතන්නකෝ දැන් මේ බටහිර ප්‍රතිකාරය නම් දැන් මේ ප්‍රතිවිෂ එන්නත් නේ ලබා දෙන්නේ. දැන් නයිට් තෙල් කරවලෙක් වගේ සතෙක් ගියාම ප්‍රතිවිෂ එන්නත් මාත්‍රා එක් අවස්ථාවක් දෙවතාවක් දුන්නාම සූපත් කරන්න පුළුවන්. හැබැයි මේ සතාගේ විශේෂ ස්වභාවය නිසා දැන් මෙයා මං කිව්ව හිමොටොක්සින් විස කාණ්ඩේ තයිති වෙන්නේ. හිමොටොක්සින් වල ස්වභාවය තමයි ලේ කැට ගැසීමේ ස්වභාවය නැති කරනවා. නියුරෝටොක්සින් විසක් තියෙනොත් පිට පොළඟට. දැන් නියුරෝටොක්සින් වලින් වෙන්නේ ස්නායු ටික අඩපණ කරන සසනිය අවිර වෙනවා. ඊළඟට තව තියෙන සයිටොක්සින් කියලා. ඒතර සයිටොක්සින් විස වලින් කරන්නේ අර මෙයාගම මේ විස එකතු වීම නිසා ශෛල තියෙනවා නැගේ ශෛල බිත්ති විනාශ වෙලා සැඟවිලා තියෙන ප්‍රෝටීන. ඒ කියන්නේ එළියට එන්නේ නැතුව ශෛල මත තියෙන උන ප්‍රෝටීන ශෛල බිත්ති කුපරලා ලේවලට එකතු වෙනවා. ඊට පස්සේ ලේ ටික ගිහින් නැවත අහපව් පිරිපාදු වෙන්නේ වකුගඩු දෙක. වකුගඩු දෙකට අනවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණයක් එකතු වෙනවා. එතකොට ඒ එකතු වීම නිසා මොකද වෙන්නේ? ඉක්මනට වකුගඩු දෙකට හානි කරනවා. ඒ වගේ ලොකු ක්‍රියාවලියක් වෙනවා. අභ්‍යන්තර රුධිර වහනය වෙනවා. දැන් ලේවල කැට ගැසීම නැති වුණාම දෂ්ට කරපු තැනින් නොකොඩවාම ලේ එනවා. නතර කරන්න බැරුව. ඒත් එක්කම මොලේ සහ සුසුම්නාව يعني ශරීර අභ්‍යන්තරයෙන් රුධිර වහනය වෙනවා. පොඩි පොඩි නහරවල් පුපුරලා ලේ ගලන පටන් ගන්නවා ඒක ඇතුළේ. ඒක තමයි භයානකම තත්ත්වය. පේන්නෙත් නැහැ නේ කාටවත්. ඒ නිසාම සමහර වෙලාවට මරණයට පත් වෙනවා. ඒක තමයි මේ සතාගේ තියෙන විසවල තියෙන විශේෂත්වය. ප්‍රතිවිෂ ගෙවුවට ඒව වළක්වන්න බෑනේ. ඔව් ප්‍රතිවිෂ එන්නත් දුන්නත් සමහර වෙලාවට අවස්ථා 10 දක්වා දීලා තියෙනවා. එන්නත් මාත්‍රා දවස් මේ කියන්නේ 10 වතාවක් විතර දීලා තියෙනවා. ඉතින් අන්තිමටම තියෙන විකල්පය තමයි ඇඟේ තියෙන සියලුම ලේ ටික ඉවත් කරලා නැවත අලුතෙන් ලේ ලබා දීලා. ඒ ලබා දුන්නත් ඊට පස්සේ සතිපතා නැවත පිරිසුදු කිරීම අවශ්‍යයි. මොකද වකුගඩු දෙක අක්‍රිය වෙනවනේ. වකුගඩු රෝගීෙක් වඩ පත් වෙනවා. පොළඟේ දෂ්ට කරලා නිසි ප්‍රතිකාර උනේ නැත්තම්. ප්‍රතිකාර කරා වකුගඩු වලට බලපෑමක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා තමයි බොහොම ප්‍රවේශම් වෙන්න ඕනේ කියලා කියන්නේ මේ වගේ උග්‍ර විස සර්ප දෂ්ටණයක් සිදු නොවීම. දැන් ඒත් එක මම කියන්නේ දැන් මේ ප්‍රතිවිස එන්නත් ලබා දෙනකොට ඒකේ තියෙන බලපෑම නිසා හෝ මේ සර්පයාගේ තවත් විසවල තියෙන බලපෑම නිසා ගොඩක් වෙලාවට දත් හැලෙනවා. වයසට යන කලින් දත් හැලෙනවා. ඊළඟට තව දෙයක් වෙනවා මේ ඇස්පේන් නැතු වෙනවා. ඇඳර වැටිගෙන එනකොට ඇස්පේන් නැතු වෙනවා. ඉතින් ඒවත් මේ ප්‍රතිකාරවල අපි අර කියනවා මේ අතුරු ආබාධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සර්පයාගේ විෂ ස්වභාවය නිසා ඒක වෙන්නත් පුළුවන්. මොකද ප්‍රතිවිෂ කියලා කියන්නේ අවශ්‍ය නැති දෙයක් නේ. අපේ ඇඟට අතුරු කරගන්නේ අවශ්‍ය නැති දෙයක්. දැන් අර කවුද? ඒ නිසා ඒක ඔරොත්තු දෙන්නේ නැතුව අපිට වෙන වෙන අතුරු ආබාධ ඇති වෙන්නත් පුළුවන්. අර ඒක මොනසේ කිව්වද සර්පයද පොද කාලේ ඉවරලා වැඩ කර කර ඉඳින් සර්ප පොළොම් පිටිපස්සෙන් එනවා කියලා වහම කතාවක්. ඔව් මින්තලේ එහෙම සිද්ධියක් වුණා නේ කෙනෙකුට. දාඩි වලින් පිටිනකොට පොළොම් වෙනවා වටේ. ඔව්. ඒ එහෙම තත්ත්වයන් ඇති වෙන බොහොම කලාතුරකින් තමයි ඒක වෙන්නේ. සමහර අයට තියෙනවා දැන් ওই අතර මේ විෂ සත්තු කෑවට බලපෑමක් ඇති නොවන අයත් ඉන්නවා. දැන් එහෙම එකේ තමයි. ඔව්. ඉතින් ඒ නිසා මම හැම වෙලෙම දැනුවත් කරන්නේ මේ වගේ විෂ සහිත සත්තු
නිවෙස් අවට ඉන්න එක සහ නිවෙස් ඇතුළට එන එක වළක්ව ගන්න ඕනේ. බලන්න මේ සතා දැන් පැන පැන කනවා කියන කොයිම දැකද වල එකම අවස්ථාවකත් එහෙම දස්ත කිරීමක් කරන්න උත්සාහ කරනවා. එහෙම කරන්නේ නැහැ. හැබැයි එයාගේ සීමාවට ගියෝ. එයා කලබල වෙන බලන දැන් කකුල තිබ්බ තැනින් ඕවන් දැක්ක නේද? ගඟාරු ඉක්මනට එයාගේ ස්වභාවය නේද ඔය බං ඕම් බං. ඔය බං. පේනව නේද? ශබ්ද බලන්න. දැන් ওই දස්තණයකට සූදානම්. ඔව්. යාට තේරුණා හානියක් ඇති වෙන්නයි යන්නේ. ඒකට ඉස්සර වෙලා බලන්නේ යා දක්වන ප්‍රතිචාර. එක පාරට මොන දෂ්ට කරන්නේත් නැහැ. සර්පයාගේ ජීවිතේ යා ආරක්ෂා කරන ගමන් මේ අනිත් අයව එළවන එක තමයි මෙතනදී කරන්නේ. ඈ ඉන්නයි. බලන්නේ. එතන ගුලි ගහලෙන්නේ දැන් ඔන්න ඔය දැන් මෙයා දැන් ඔන්න බලන්න එකතරකට එක්තු වෙලානේදී. ඔව්. දැන් එක පාරටම අර දෂ්ටණයකදී ඉදිරියට එන්න පුළුවන් එයාගේ ශරීර ප්‍රමාණය. ඔව්. ශරීර ප්‍රමාණයෙන් ඉස්සරහට එන්න පුළුවන්. ඔව්. දැන් අපි ඔන්න බූට් එක ගලවලා තියමු. ගොඩක් වෙලාවට මම මේ පොණුන් දෂ්ටණයක් මේ බූට් එකට කරගන්නේ. පිටු තමයි පොණක කියලා කියන්නේ. ඔව්. උග්‍ර විෂ සර්පෙක් ලංකාවේ ඉන්න දිග විෂ දාල තියෙන සර්පයා. වැඩිම දිගක් තියෙන මේ සර්පයා. මේ බාහිර දැන් මේ බූට් එක ඔන්න මෙයාට කිට්ටු කරපුවාම බූට් එක ළඟට තිබ්බහම මෙයාට ගියා මේකට දස්ත කිරීමක් කරනවා. ඉතින් ඔය එයා හඳුනාගත්තා ඒකෙන් ගැටලුවක් නැහැ කියලා. බලන්න ගැටලුව දෙක යන්නේ කම්ම. ඒ දස්ත කිරීම කරේ නැහැ. ඒ කියන්නේ දැන් උඹට හානියක් වෙන්නේ නැහැ කියලා උඹ දන්නවද? දන්නවා. තේරුමක් නැහැ කියලා. නැත්තම් ගොඩක් වෙලාවට ඔන්න ඔය විදිහට ඇකිලුණාට පස්සේ ශනිකව ඔව්. ඊළඟ අවස්ථාව දෂ්ට කිරියු. ඒ කියන්නේ ඔය වගේ සර්පෙක් මූණට හමු වෙලා ඔය විදිහට හැසිරෙනවා නම් ඉක්මනටින් එතනින් ඉවත් වෙන්න ගොඩාක් ඈත දුවන්න ඕනේ. ඔව්. එයාගේ සීමාව ඉඩ දීලා දැන් කකුල තියන්න හැදුවා කකුල තියන්න නැතුව ආපස්සට පස්සට ගන්න එකයි කරන්න ඕනේ. හරි සරලයි. ඉතින් එහෙනම් සත්තුන්ගෙන් බේරෙන්න පුළුවන් අපිට. අපි අර නොසල කියල නිසා බය නිසා තමයි ගොඩක් වෙලාවට සර්ප දස්තනේ මේ. මේ වගේ සතෙක් හමු වුණාම මොකද කරගන්නේ කියන අයිඩියා එකක් එන්නේ. මම කලබල වෙනවා. ඒක තමයිලාට මේ අර යන ගමන පාගගෙනම දුවනවා. එතකොට සෙනික දස්ත කිරීම කරනවා. පෑගුණොත් ඉවරයි නේ. ඔව් පෑගුණොත් එයාට පුළුවන් හැප හපන්න. දස්ත කරන්න හරි ඒක පාටම ඕන දිශාවකට මෙයාට හපන්න. ඒ කියන්නේ නැත්දී අඩගිනම නැවත හැරිලා අල්ලනවා. අල්ලනවා. ඔව්. සෙනිකව වෙන්නේ ඒක බොහොම වේගවත්. අපිට දුවන්න කාලයක් නෑ පෑගුණාට පස්සේ. ඔළුව පෑගුණත් නම් කරන්න දෙයක් නෑ. ඔළුව පෑගුණත් පාගන දුන්නොනේ. ඔව්. ඔළුව පෑගුණත් සතාට දස්ත කිරීමක් කරන්න බෑ. හැබැයි ඒත් පැත්තකට ඔළුව පෑගුණොත් දතක් වදින්න පුළුවන්. විෂ දලයක් වදින්න පුළුවන් යටි පතුල කර. ඔව්. ඒ නිසා මේ ඒකනේ රෑට දිඹ කියලා බේරීමක් නෑ. සතාගේ ඇඟ උඩින් හෝ එයා පාගගෙන ගියාට වැඩක් නෑ. හැබැයි මෙහෙම තියෙන සමහර වෙලාවට සතා ගොදුරක් අරගෙන ඉන්න වෙලාවකට පෑගුණාට ගැටලුවක් නෑ. ඔව්. මොකද ගොදුර අතාරින්නේ පෑ දස්ත කිරීම කරන්න. ඒ වගේ අවස්ථා තියෙනවා. එහෙම නැතුව මේ වගේ ඉන්න සතෙක් අපි එයාගේ සීමාවට ගියොත් එයා පාග ගත්තොත් අනිවාර්යෙන් දෂ්ට කිරීමක් කරනවා. ඔව්. එතකොට එයාගේ අර විෂවල තියෙන ප්‍රබලත්වයෙන් අපේ ජීවිතවලට හානි වෙනවා. අපි හැම වෙලේම මේ වගේ සත්තු පරිසරය තුළ ඉන්නවා. අපි ගමනක් යනකොට තනකොළ පොඩක අඩිය තියෙනකොට අපි හිතන්න ඕන තනකොළ ඇතුළත සර්පෙක් ඇති කියලා. ඉතින් මේ විදිහට අපි අර කල්පනාකාරීව කටයුතු කරනවා නම් අපිට සර්ප දස්තිනේ වලක්ව ගන්න බෑ. දැන් ඔය කොළ මාපිරි කරන තාක්ෂණ කාලා දින්නේ මොකද අද මිකිදදලා තියලා පහවද අදි දිගියක් පස්සේ අපි හිතුවා යන්න ඉන්නලා. හරි. ඒකනේ ගොයන් දැන් අර මැෂින් නිසා ගොඩක් සර්ප දස්තිනේ වෙනවාලු ඉස්සර ගොයන් අතින් කපලා මිටි බැඳලා කමතට අරන් එනවනේ. ඒ කාලෙදි හරියට සර්ප දස්තිනේ උනානේ. මොකද අද දවසේ ගොයන් කපනවා රෑ වුණාම එහෙමම වේලෙන් හරිනවා හවසනනේ එහෙම ඊට පහවදාන ගිහින් ගොයන් ටික එකතු කරන්නේ. ඔව්. ඒ උත්පිඩ යට හැංගිලා ඉන්න සර්පය. කිසිම සෙවිල්ලක් නැහැ. එහෙමම අත දාලා එකතු කරනකොට සර්පයා තමයි යටින් අහුවේ. අහුවෙච්ච ගමන් අතේ තනන. ඕම් ඒ කාලේ හරියට මිනිස්සු ජීවිතක් හදපත් වුණා සර්ප දස්තරින්.
දැන් ඉතින් අර මැෂින් තියෙන නිසා ඒක වෙන්නේ නැහැ. නැහැ. හරි නะ. මොරක් ස්තුතියි සතාව මරන්න නැතුව දැනුවත් කරාට. ඉතින් මම හැමදාම කියන්නේ අපිට වගේම හැම සතෙකුටම ජීවත් වෙන්න ලොකු අයිතියක් තියෙනවා. ප්‍රාණඝාතය කියන්නේ අකුසලයක් නේ. පරපණ නසන්න කාටවත් අයිතියක් නැහැ. ඔව්. එහෙමනම් අපේ ජීවිතවලටත් කවුරු හරි ඇවිල්ලා බලපෑම් කරනවාට අපි කැමති වෙන්න ඕනේ. මම කැමති නෑනේ මට බයිනවට ගහනවට මරනවට මම කැමති නෑ. කිසි කෙනෙක් එහෙම කැමති නෑ. මේ සත්ත්වයේ වගේ තමයි. ඔව්. උත්තරන් ජීවත් වෙනවා. ඔව්. ප්‍රාණඝාතය කියලා කියන්නේ දැන් අපි පාණාතිපාත වීරමණී සික්ඛාපදං සමාදියම් කියන්නේ පණ ඇතුන් සතුන් නොමරමි. සරල අදහසනේ. ඔව්. පණ ඇතින් සතුන් නොමරමි. හැබැයි ඒ තුල අභ්‍යන්තරික ගැඹුරු අදහස තමයි මම ජීවත් වෙනවා වගේම අනිත් සත්තුන්ට ජීවත් වෙන්න අයිතියක් ලබා දෙනවා කියන එක. ඒක තමයි තේරුම් ගන්න ඕන. ඔව්. කිසිම සතෙක්ගේ ජීවිතයක් උතුර ගන්න කාටවත් අයිතියක් නෑ. එහෙනම් ගොඩක් ස්තුතියි සතාගෙන දැනුවත් කරලා මම මෙයාව අරගෙන යන්න. ගොඩක් ස්තුතියි කියෝ ගමන් ආවට. ඔව් මං අද මේ අපේ චූටි පුතාගේ උපන්දිනේ. මේ ඒකට වැඩ කටයුතු සූදානම් ඉදින් මහා ලොකු මේ පාටි දෙමිල්ලක් නේ අපේ ගෙවල් වල. ඔව්. ඒ වුණාට ඒ කිරිපත් ටිකක් මේ පිළිහෙල කර කර ඉතිරි නෝනයි මම. ලොකු දෙයක් නෙවෙයි මොකද කරගන්න දේ ඒ කාටවත් මේ වගේ අවස්ථා ලැබෙන්නේ නෑ නෑ. මම ගොඩාක් ස්තුතියි මේ කතා පිළිබඳව දැනුවත් කරාට සහ මම ලබා දුන්න අනිදී අහගෙන හිටියත්. ඔව් නෑ ඒක දැනුවත් කරන ගොඩක් නොදන්න දේවල් දැනගන්න. ඔව්. ගොඩක් මිත්‍යා මතන් අපි දැනන් හිටියේ ඒක තමයි. අපි ජීවත් වෙන්නේ තුලනේ. ආ නර ඒක අපි කොයි වෙලාවකවත් මේ කල්පනා කරන්නේ නිවැරදි දේ හොයාගන්න. තාත්තා කිව්වා නම් මේක පුතා පිළිගන්නවා. ඊට පස්සේ ඒ පණිවිඩයම පුතාගෙන් පුතාටත් දෙනවා. දෙනවා. හැබැයි එතන ඇත්තදී හරිදී අපි හිතන්නේ. අපි කල්පනා කරන්නේ තාත්තානි කිව්වේ ඒ නිසා හරි කියලා. හරි කියලා. තාත්තා කිව්වා 100 කිව්වත් අපේ විඥාණයට අවදි වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ මනස අපි දන්නවනේ බුද්ධියට මේ බුද්ධි ගෝචර කරගන්න ඕනේ. මේ දේ නිවැරදිද? දැන් මගේ තාත්තා මේක කියලා දෙලියා නැහැ. තවම දාපත් අපි තාත්තා සර්පේ කල්ලනවා තියා යාට ඒක හිතන්නවත් බෑ. හැබැයි සසරේ මුන් යම් පුරුද්දකට මේ කටයුතු මම කරනවා. ඒකට ඒකට අවශ්‍ය කරන දැනුමත් මම ස්වභාවිකවම ගන්න. ඒ කියන්නේ මම හැමදේම තනියම ඉගෙන ගන්න. මට එහෙම ගුරුවරයෙක් මඟ පෙන්නලා මේක මෙහෙමයි මෙහෙම කියලා දීලා නැහැ. හැබැයි මේ සත්තුන්ගේ ජීවිතත් එක්ක මම කටයුතු කරන්න හරි කැමතියි. කැමැත්ත තමයි මෙතනදි තියෙන්නේ. ඒකට මේ සත්තු පිළිබඳව ඕන කරන දැනුම මම එකතු කරගන්නවා. ඔව්. ඒ දැනුම තව කෙනෙකුට බෙදලා දෙනවා. හරි එන හැබැයි දෙන්නේ